සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සියලු දෙනාටම. කාගෙන් හරි ඇහුවොත් අපේ ක්‍රිකට් නැති උනේ කොයි කාලේ වගේද කියලා ගොඩක් අය කියයි 2015 න් පස්සේ කියලා. ඔව් මේක ඇත්ත. ඒත් ඒකට හේතු කාරණා ගොඩක් බලපෑවා. නමුත් තවමත් එක් දින ලෝක කුසලාන ඉතිහාසය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම කියන්නේ ප්‍රබල සමාජිකයෙක්. අපේ හිටපු හොඳම සමාජිකයන් ඉවත් වීමෙන් පසු අපේ කණ්ඩායම සහභාගී වූ පළමු ලෝක කුසලානය වුණේ 2019 ලෝක කුසලානය. නමුත් මේ කණ්ඩායම තුලත් ප්‍රබලයන් කිහිප දෙනෙක් නොසිටියමත් නෙමෙයි. කණ්ඩායමේ නායකත්වයේ දැරුවි සුපිරි පිතිකරු දිමුත් කරුණාරත්න විසින් ICC පදනම් විරහිත තරඟ සැලසුම් කිරීම නිසා මෙම තරඟාවලියට වර්ෂාව තුලින් දැඩි බලපෑමක් ඇති වුණා. ක්‍රිකට් ඉතිහාසයේ පවත්වපු අසාර්ථකම ලෝක කුසලාන තරඟාවලිය දුනේ මෙයයි. රටවල් 10ක් මෙම තරඟාවලියට සහභාගී වුණත් ඕස්ට්‍රේලියාව, එංගලන්තය, අෆ්ගනිස්තානය හැරුණු කොට වෙන කිසිම කණ්ඩායමකට සියලු තරඟ ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමට ජයගත හැකිම තරඟ දෙකක් කිසිදු පන්දුවක් නොවේවා අත්හර දැමීමට සිදු වුණේ මෙම ගැටලුව නිසාමයි. ඒ පාකිස්තානය සහ බංගලාදේශ තරඟ. 2019 ලෝක කුසලානය ගැන කතා කරන විට අපට අමතක කරන්න බැරි තරඟයක් තමයි ශ්‍රී ලංකා එංගලන්ත තරඟය. මෙම තරගාවලියේදී එංගලන්තයෙන් ශූරණ බවට පත් වුණා. පසුව පැවති මාධ්‍ය හමුවලදී එංගලන්ත නායකයා පවසා තිබුණේ ඔවුන් මුහුණ දුන් ප්‍රබලම ප්‍රතිවාදීන් ශ්‍රී ලංකාව බව. ඉතින් මේ තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමට. නමුත් ඔහුගේ තීරණය කොයිතරම් අසාර්ථක වුණාද කියනවා නම් පන්දුවර 50ක් තුල කඩුලු 9ක් දෙවි ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකිුනේ ලකුණු 232ක් පමණයි. මෙහිදී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභය වුණේ ඇන්ජලෝ මැතිව්ස්. ඔහු පන්දු 115ක් තුල තීරණාත්මක ලකුණු 85ක් ලබාගෙන ශ්‍රී ලංකා ඉනිම යම් සුරේක මට්ටමක රැඳවීමට සමත් වුණා. අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 49යි. කුසල් මෙන්ඩිස් ලකුණු 46යි. මේ වෙනකොට දිනු ප්‍රතිශතය දක්ුණේ 10යි 90ක ප්‍රතිශතයක් විදියට. සිනහ මුසු මූණින් ඉතාමත් පහසු ඉලක්කයක් හඹා යාමට එංගලන්ත පිතිකරුවන් පැමිණියේ විස්තර විචාරකයන්ගේද සහය ඇතුව. නමුත් ජයග්‍රහණයේ සිහිනයක්ම පමණක් කෙරූ ලාංකීය පන්දු යවන්නන් එංගලන්තයට උණීටි තැන් අමතක කෙරෙව්වා. බෙන් ස්ටෝක්ස් සහ ජොයි රූට් හැරුණු කොට වෙනත් කිසිම පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසු කිරීමට ලාංකීය සිංහයන් ඉඩ ලබා දුන්නේ නැහැ. තමන් ක්‍රිකට් ඉතිහාසයේ සදාතනික යෝග රජු බව එදත් ලසිත් මාලිංග ලෝටම් පෙන්වුවේ තරගයේ තීරණය වෙනස් කරවපු කඩුලු 4ක් දවා ගනිමින්. ඒ වගේම තමයි ලකුණු 32කට කඩුලු 3ක් දවාගත් ධනංජයද සිල්වාවත් අමතක කරන්න බෑ. දනාව දාලා පොල් ගන්නද කියලා රැල්ලට මැච් බලනුන් ඇහුවට සැබෑ ලාංකීය ප්‍රේක්ෂකයන් දනාගේ වටිනාකම ගැන දන්නවා. මාලි විකට් ගත්තත් දනා තමා එදා හොඳටම කළේ. ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ජයග්‍රහණ ගොන්නට එකතු වූ අමරණීය ගණයේ තරඟයක් තමයි මෙම තරඟය. මැච් එක පටන් ගන්න කලින් ලෝකේ ලොකු ලොකු ඔස්ට්‍රේලියා කිව්වේ එංගලන්තයේ පන්දු වාර 30ක් යන්නත් කලින් තරඟය ඉවර කරයි කියලා. නමුත් පන්දු වාර 47ක් තුල සියලු දෙනා දැවි ඔවුන්ට ලබා ගැනීමට හැකිුනේ ලකුණු 212ක් පමණයි. එදත් අදත් ක්‍රිකට් ඉතිහාසයේ විශ්වාස කළ නොහැකිම රට ලංකාව බවට සනාථ කෙරූ තවත් එක් තරඟයක නිමාව එසේ සනිටුහන් වුණා. අදටත් මෙම තරඟයේ නරඹනකොට හිතට දැනෙන සතුට ආඩම්බරයේ වචනවලට පෙරලන්න ගොඩක් අමාරුයි. ඉතින් 2023 ලෝක කුසලානය මෙවර පවත්වන්නේ ඉන්දියාවේදී. ඔක්තෝබර් 5 වෙනිදා ඉඳලා නොවැම්බර් 19 වෙනිදා වෙනකන් තමයි පවත්වන්න නියමිත වෙලා තියෙන්නේ. මෙම කාල සීමාව තුළ ඉන්දියාවේ කාලගුණයේ සැලකිය යුතු මට්ටමකින් වෙනස් වෙනවා. ක්‍රීඩාංගන 10කදී තරඟාවලියේ පැවැත්වීමට නියමිත වෙලා තිබ්බත් ධර්මශාලා සහ නවදිල්ලි කියන ක්‍රීඩාංගනවලදී කාලගුණය නිසා යම් බලපෑමක් ඇති විය හැකියි. ඉන්දියාව කියන්නේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට කාලගුණ බලපෑම තදේටම වෙනස් වෙන රටක්. කාලගුණය කියන්නේ තප්පරයට වෙනස් වෙන දෙයක්. ඒ නිසා කල්තිය නිගමනය කිරීමත් අපහසුයි. නමුත් සැලකිය යුතු කාලගුණ වෙනස් වීමක් සිදු වන බවත් මතක තබාගෙනම 2023 ලෝක කුසලානයට අපි සූදානම් වෙමු. ඉතින් අපි බලමු මෙවර ලෝක කුසලානයක් 2019 දී වගේම අච්චාරු ලෝක කුසලානයක් වෙයිද කියලා. හෙටින් නැරඹෙන ශ්‍රී ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් තරඟයේ තුලදී අපේ සිංහයන්ට හොඳින් මුහුණ දෙන්න ලැබෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා කරමු. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙන දැනට ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ධනේෂ් සජීවන්.